ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මම වටිනාපහා සෝමානන්ද හාමුදුරුවෝ මව්බිම සුරකීමේ භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු හැටියට කටයුතු කරනු ලබනවා. එවගේම මේ අවස්ථාවට සම්බන්ධ වන මාධ්‍යවේදී පින්වත්නි, අද මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් අපේ හදිසියේම කැඳවන්න බලාපොරොත්තු වුනේ මේ රටට ඉදිරියේදී මුණ දීමට සිද්ධ වෙන භයානක ප්‍රතිවිපාක පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් හැටියට. අද විවිධ ප්‍රදේශවල අපේ මහා සංඝරත්නය හිටියත් අපේ උන්වහන්සේලා කැඳවන්නේ නැතුව කීප නමක් කැඳවලා මේ සාකච්ඡාව පවත්වීමේදී ප්‍රධාන අරමුණ තමයි මේ ශ්‍රී ලංකාව ඒකීය රටක් හැටියට පවත්වාගෙන යාම සඳහා මේ රටේ රාජ්‍ය නායකයන් වසර 30ක් තිස්සේ පැවතුණු ඒ යුද්ධය නිමා කරලා කටයුතු කරන්නට යෙදුනේ කාටවත් මේ රට පාවලා දෙන්න නෙවෙයි. ඉදිරියේදී මේ රටේ පාලන බලය ලබා ගන්න අය ප්‍රකාශ කරන කරුණු දිහා බැලුවෙන් පස්සේ අපට පැහැදිලි වෙන දෙයක් තමයි අර වසර 30ක මේ රටේ පැවති කුරිරු යුද්ධය එදා මේ රටේ කිසිම ස්ථානයක ගමන බිමනක් යන්න බැරි අවස්ථාවක කොයි වෙලාවෙ කොයි මොහොතක බෝම්බයක් පුපුරලා අපේ ජීවිත විනාශ වෙයිද කියලා කියන්න බැරි අවස්ථාවක තමයි රාජ්‍ය නායකයින් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ජීවිතයේ පරදුවට තබලා ඒ ත්‍රිවිධ හමුදාව එවගේම පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය නිවැරදිව යොදවලා මේ රටේ තිබුණු යුද්ධය සම්පූර්ණයෙන්ම නිමා කරලා දාන්නට යෙදුණා. එහෙමනම් එතුමාටත් තිබුණා මේ රටේ ත්‍රස්තවාදී නායකින් ඉල්ලපු ආකාරයට උතුරු නැගෙනහිර දීලා මේ අහිංසක අපේ අම්මල තාත්තලගේ දරුවෝ 20,000ක් මැරෙනව වෙනුවට මේ රට ඒ අයට පවරලා දීලා කටයුතු කරන්න අවකාශ තිබුණා. නමුත් එතුමා කල්පනා කළේ මේ රට හැර අපට වෙන සිංහලයන්ට වෙන රටක් නැහැ. මේ රට ක්‍රමක්‍රමයෙන් මේ සිංහල ජාතිය විනාශ වෙලා ගියොත් එහෙම ඉතිරි වෙන සිංහල ජාතිකයන්ටත් සිද්ධ වෙන්නේ මහා මුහුදට පණින්න තමයි. අද ලෝකයේ විවිධ රටවල් දිහා බැලුවෙන් පස්සේ බෞද්ධ රාජ්‍යයන් හැටියට තිබිච්ච ඒ රාජ්‍යයන්ගේ බෞද්ධ බලය බිඳ වැටිලා අද වෙනත් පුජ්‍යලයන්ගේ නායකත්වයට ඒ රටවල්පත් වෙලා තිබෙනවා. තෙනිසා මේ කාර්යය සඳහා අද මේ වන විට දෙමළ ඩයස්පෝරාව එක පැත්තකින් මේ සඳහා මුදල් පොම්ප කරලා අපේ ඉදිරියේදී ඉදිරිපත් වෙන තරඟ කරන ජනාධිපති අපේක්ෂකයන්ට මුදල් දීලා මේ රට නැවත බෙදලා වෙන්කරන්න අවශ්‍ය වෑයම පසුබිම සකස් කරලා කටයුතු කරනු ලබනවා. එවගේම මේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්නට කටයුතු කරනු ලබනවා. ඒ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ කාර්යභාරයේ තුලත් ඉන්නේ දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ අය. විවිධ නම් වලින් මේ රටේ බුද්ධ ආගමට හානියක් වෙන ආකාරයට විවිධ කණ්ඩායම් කල්ලි ගොඩනගලා මේ රට විනාශ කරන්නට පෞගේ කාලයේදී මේ ධර්මයේ විකෘති කරන කණ්ඩායම් ඔස්සේ අපට පැහැදිලි වුණා. ඒතරේ මේ පැත්තෙන් මේ රට මේ සිංහල රට සිංහල බෞද්ධයන්ගේ රට විනාශ කරලා දැමීම තමයි මේ දෙමළ කොටි ඩයස්පෝරාවේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා ඒ අය සම්පූර්ණ මුදල් යොදවලා අද බලන්න විවිධ නායකයන්
තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ තුල කොහොමද මුදල් වියදම් කරන්නේ? ඒ වියදම් කරන ආකාරය දිහා බැලුවෙන් පස්සේ අපට පැහැදිලි වෙනවා මේ අයට කොහෙන් හරි මේ විදිහේ නොපෙනෙන බලවේග තුලින් මේ මුදල් ලැබිලා මේ රටේ ඒකීය භාවය විනාශ කරන්නට කටයුතු කරනවා වගේම මේ රටේ බුද්ධාගම අතුගාලා දාන්නට ක්‍රියා කරන බව අපට පැහැදිලිස්සේ පෙනෙනවා. එනිසා මේ ඉදිරි ජනාධිපති වරණයේදී අපි ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී මේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන් 39 දෙනා අතුරෙන් ඒ අයගෙන් ප්‍රධාන වශයෙන් අපට ජනතාව ඒකරාශී වෙන අපේක්ෂකයන් 4 දෙනෙක් ඉන්නවා. ඒ අපේක්ෂකයන් 4 දෙනා වටේ තමයි මේ රටේ ජනතාවද ඒකරාශී වෙලා ඉන්නේ. එක්කෙනෙක් තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වාධීන අපේක්ෂකයේ කැටියට ඉදිරිපත් වෙනවා. එතුමා ඉදිරිපත් වීමේදී උතුරු නැගෙනහිර ප්‍රශ්නය පිළිබඳව එතුමා දරන මතය තමයි 13 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළදී ඒ පළාත් සභාවලට අවශ්‍ය සියලු බලතල ලබා දීම සඳහා එතුමාගේ බලාපොරොත්තුව එතුමා දෙමළ දේශපාලඥයන්ට පොරොන්දු වෙලා තිබෙනවා. ඒ උතුරු නැගෙනහිරට අවශ්‍ය බලය ලබා දෙනවා, ඉඩම් බලතල ලබා දෙනවා, පොලිස් බලතල ලබා දෙනවා. ඒ වගේම ඊට පස්සේ ඒ පළාත්වලට පුළුවන්කමක් තිබෙනවා වෙනත් රටවල් වලින් මූල්‍යාධාර ලබාගෙන ඒ පළාත් සංවර්ධනය කරලා මේ පළාත් බිඳවට්ටලා අවසානයේදී මේ රට වෙනම රාජ්‍යයකට නතු කරන්නට කටයුතු සිද්ධ වෙයි කියන බිය අපස් තුල තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා දෙවෙනි අපේක්ෂකයා හැටියට එතුමත් පොරොන්දු වෙලා තිබෙනවා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අවශ්‍ය කරන පොලිස් බලතල එවැගේම ඉඩම් බලතල ලබා දීලා දෙමළ දේශපාලඥයන් සතුටු කරලා දෙමළ ජනතාවගේ ඡන්ද ගැනීමේ ව්‍යාපාරයකට අද එතුමත් නතු වෙලා තිබෙනවා. ඒ නිසා මේ රට ඒකීය රටක් හැටියට පවත්වාගෙන යාම සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයාත් කටයුතු කරයි කියලා අපට විශ්වාසයක් නැහැ. ඒ වගේම අනුර කුමාර දිසානායක මහත්මයා ගත්තයන් පස්සේ එතුමා දෙමළ දේශපාලඥයන් සමග විවිධ අවස්ථාවන් වලදී එතුමා පක්ෂයේ ඇතැම් දේශපාලන පුජ්‍යලයන් සාකච්ඡා කරපු අවස්ථාවන් වලදී ප්‍රකාශ කරලා තිබෙනවා මේ පළාත් සභා ඇති වුණාට පස්සේ මේ පළාත් සභාවලට අවශ්‍ය බලතල ක්‍රියාත්මක කරන්නට ඒ උතුරු නැගෙනහිරට අවශ්‍ය කරන ආකාරයට ඒ බලතල ලබා දෙනවයි කියන බව අනුර කුමාර දිසානායක මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර මේ තුල මේ රට ඒකීය රටක් හැටියට පවත්වාගෙන යන්න නොදී මේ රට බෙදලා වෙන් කරන්න තමයි මේ 3 දෙනාගේම ප්‍රධාන අභිප්‍රාය වෙලා තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැටියට අද ඒ ජනාධිපති අපේක්ෂකයා හැටියට කටයුතු කරන මාලිමාවේ අපේක්ෂකයා හැටියට අනුර කුමාර දිසානායක මහත්මයා එවැගේම එතුමාගේ කණ්ඩායමේ පුජ්‍යලයන් කියන දෙයක් තමයි මේ රට බෞද්ධ රටක් නෙමෙයි. මේ රට ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තියෙන 9 වෙනි වගන්ති ඉවත් කරලා මේ රටේ බෞද්ධයන්ට පමණක් නෙමෙයි අන්‍ය ආගමිකයන්ටත් ඒ අවශ්‍ය කරන ඒ සම තත්ත්වය ලබා දීම සඳහා කටයුතු කරනවායි කියන බව ඒ අය ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ කියන දෙයක් තමයි බෝගහකට වැන්ද එක හොඳයි, පොල් ගහකට වැන්දනම් පොල් ගෙට් ටිකවත් කන්න පුළුවන්කමක් නැහැ. පොස් ගහකට බුදුහාඳුරෝ මේ පිට දීලා බුද්ධත්වය ලබා ගත්තා නම් ඒ කොස් ගහේ කොස් කෙට්ටිවත් කන්න බැරි වෙනවා. මේ වගේ විවිධාකාර අදහස් ප්‍රකාශ කරන පුජ්‍යලයන් මේ ජනතා විමුක්ති පෙරමුණ තුල තියෙනවා. ඒ වගේම තවත් සමහර අය කියනවා මේ පිළිම වන්දනාව
මෙම ගෝත්‍රික වැඩ කියලෙවල්ලා සමහරයි ප්‍රකාශ කරනු ලබනු. තර මේ තුළ අපට පැහැදිලි වෙන දෙයක් තමයි අනුරුකුමාර දිසානායක මහත්මාගේ මහත්මාත් ඒ කණ්ඩායමත් මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මේ රට උතුරු නැගෙනීර ඒ පාවාදී මේ කාරයට දායක වෙනවා වගේම මේ රටේ බෞද්ධ බලය නැති කරලා විනාශ කරලා දාන්නට කටයුතු කරනවයි කියන බව අපට සක්සුදක්සේ පැහැදිලි වෙනවා. අපට මතකයි මේ රටේ කාදිනල්තුමා පවා පිළිගත්තා මේක බෞද්ධ රාජ්‍යයක් කියන එක. ඒ වගේම අපේ ක්‍රිකට් ක්‍රීඩක මුරදෙන මහත්මා ප්‍රකාශ කළා මේක බෞද්ධ රාජ්‍යයක් කියන එක. ඒ අයට තේරෙන දේ මේ දේශපාලන නායකයන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධාගමට යම් හානියක් සිද්ධ කරන්නට ආවොත් බුද්ධාගම විනාශ කරන්න යම් කෙනෙක් කැස කවනවා නම් ඊයට අනාගතයක් නැහැ කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමති වෙනවා. ඒ නිසා මේ අපේක්ෂකයන් අතර තුන් දෙනාම මේ රට පාවල දෙන්න ඒකී රට විනාශ කරන්න කටයුතු කරනවා වගේම මේ රටේ තියෙන ඒ සෛරීත්වය නැති කරලා කටයුතු කරන්න ඒ කාර්යයට දායක වෙලා ඉන්නවයි කියන බවට පැහැදිලි වෙනවා. ඒ වගේම මේක මීට කලින් මේ රටේ 20,000ක් තරුණයෝ මැරෙන්න ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන්කමක් තිබුණා මේක කෙලින්ම බන්දේසී දාලා ඉවරලා උතුරු නැගෙනහිර පවරලා දීලා මේ 20,000ගේ ජීවිත රැකගන්න පුළුවන්කමක් ලැබුණා. ආබාධිත සොල්දාදුව කොච්චර අද ඉන්නවද? එතකොට මේ බන්දේසී දාලා දෙන්න තිබිච්ච එක නැති කරලා මේ රට එක් ශේසත් කරපු නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ලබාගත් මේ රටේ ඒකීය භාවය විනාශ කරන්නට මේ ජනාධිපති අපේක්ෂකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අපට ඉතාමත්ම කනගාටුයි. ඒ නිසා මේ අය තද මේ රටේ මේ විදිහේ ඡන්ද රැස්වීම් තියලා තමන්ගේ මතේ ප්‍රකාශ කරන්නට උතුරට ගිහිල්ලා නැගෙනහිරට ගිහිල්ලා ඒ ප්‍රදේශවලට යන්න පුළුවන්කමක් ලැබුණේ ජනාකීර්ණ ස්ථානවලට යන්න පුළුවන්කමක් අද ලැබිලා තියෙන්නේ මේ යුද්ධය නිමා වුණාට පස්සේ. ඒ නිසා ඒ தත්ත්වය අවබෝධ කරගන්න බැරි පිරිසක් තමයි ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේදී ප්‍රධාන වශයෙන්ම මේ අපේක්ෂකයන් හතර දෙනාගෙන් එක්කෙනයි ප්‍රකාශ කරන්නේ මම උතුරු නැගෙනහිර බලතල ලබා දෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර පාවා දෙන්නේ නැහැ. බුද්ධාගමට හිමි තැන නිසියාකාරයට ලබා දෙනවයි කියන බව බය නැතුව ප්‍රකාශ කරන්නේ අපේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මැතිතුමා පමණයි. ඒ නිසා මේ රටේ ඡන්දදායක පිරිසකෙන් අපේ විශේෂයෙන්ම බෞද්ධ පිරිසකෙන් විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරන්න කැමති වෙනවා මේ රට අනිත් රටවල් වගේ මේ බෞද්ධ රාජ්‍ය විනාශ කරන්න ඉඩ දෙනවද, මේ බෞද්ධ රාජ්‍ය විනාශ කරලා දාලා කටයුතු කරන්න ඉඩ දෙනවද කියන එක පිළිබඳව අපි ඡන්දදායක සැමදෙනාගේ මීමසන්න කැමති වෙනවා. ඒ නිසා ඡන්දදායකින්ට අපි මේ අවස්ථාවේදී බුද්ධිමත් තීරණයක් ගන්න. ඒ වගේම 140ක් පමණ තාමත් තමන්ගේ අදහස් පිළිබඳව ක්‍රියා කරන්නට අදහසක් නොමැතිව ඉන්න පුජ්‍යලයන් මේ රටේ ඡන්දදායකයන් අතර 140ක් පමණ ඉන්නවා. අපි ඇයට ප්‍රධාන වශයෙන් මතක් කරනවා තමන්ගේ ඡන්දය මේ රට බෙදන්න දෙන ඡන්දයක් හැටියට නොමෙයි මේ රට ඒකීය රටක් හැටියට පවත්වාගෙන යන්න දෙන ඡන්දයක් හැටියට භාවිතා කරන්නට කියන බව ප්‍රකාශ කරමින් මේ මාධ්‍ය ආවරණය සඳහා කටයුතු කරන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නට ඉදලා තිබෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී මීළඟට ආරාධනා කරනවා අපේ සංවිධානයේ ක්‍රියාකාරීව කටයුතු කරන අපේ බෝලානේ ආනන්ද ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ඊළඟට කරුණු පැහැදිලි කරයි. මම බෝලානේ ආනන්ද හිමි මෞබිම සුරකීමේ භික්ෂුවෙකු මුතුවේ රටට ප්‍රකාශ කළ යුතු කරුණු රැසක් මේ අවස්ථාවේදී තිබෙනවා. අද මුළු රටම බොහොම අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා. ප්‍රතිඵලය කොහොම වුණත් අනාගත ප්‍රතිඵලය අපිට විඳින්න සිද්ධ වෙනවා කවුරු බලයට ආවත්. ඒ අතරේ
මේ ශ්‍රී ලංකාව පිළිබඳව මුළු ලෝකයේම net අයා බලාගෙන සිටින්නේ මොන වගේ දෙයක් වෙයිද කියලා. සිංහල ජාතියට තියෙන එකම රට මුළු ලෝකයේම පිළිගන්නේ මේ රට සිංහලයින්ගේ රටයක් හැටියට. එදා පිළිගත්තේ සීහල දේශය කියලා. ඉතින් මේක බෙදන්න තියෙන රටක් නෙමෙයි. ඒ වගේම තමයි මේක බෞද්ධ රටක්. මුළු ලෝකයේම බෞද්ධයන් අතර පිළිගැනුණු. ඒ වගේම තේරවාදී බෞද්ධ දර්ශනයේ තියෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු රටක්. ඒ නිසා එවැනි අතීතයක් අභිමානයක් අපිට තියෙනවා. පහුගිය කාල සීමාව තුළ මේ වෙනකලොත් අපිට අහන්න දකින්න ලැබෙනවා මේක බෞද්ධ රටක් නෙමෙයි. ඒ වගේම සර්වාගමික තත්වයට පත් කරනවා. මේකට බෞද්ධ දර්ශනයට මූලිකත්වය දිය යුතු නැහැ. මේ ආදී කාරණා පිළිබඳව හැම කෙනාම පිළිගන්න දේ මේ අයට පිළිගන්න බැරි බලය මත රැඳෙන නිසා. බලය ලබා ගැනීම සඳහා මේ අය ඕනෑම පාවා දීමක්, තමන්ගේ ආගම, රට, ජාතිය ඕනෑම පාවා දීමක් කරන්න පුළුවන්. සමහර අයට එහෙම කටාරින්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේදී අපි බොහොම ඕනෑකමින් ශ්‍රී ලාංකිකයින්ට මතක් කරනවා, බෞද්ධ සිංහල කියන එක නෙමෙයි, අපි කවුරුත් එකට හැදුන වැඩුණ, එකට කටයුතු කළ, සහයෝගයෙන් ජීවත් වුණ පිරිසක්. ඒක බෙදන්නේ දේශපාලඥයෝ. ඒ අයගේ අවශ්‍යතාවය බොරු කියලා, හැකිතාක් බොරු කියලා අන් අය රවට්ටලා අනාගතයේ පිළිබඳව සිහින දකින්නට අවස්ථාව දීලා ඒ අයගේ ඡන්දය ලබා ගැනීම. ඒක නිසා කියන කෙනා කෙලින් කියන්න මෙන්න මේකයි මම කරන්න කියලා. මම අහපු දේශපාලකයන්ගේ කතා තුළින් කීප දිනක් පමණයි යම් යම් කරුණු පැහැදිලිව සඳහන් කරන්නේ. අනිත් අය බොරු කියන්නේ. ඒ කියන්නේ නාම රාජපක්ෂ මැතිතුමා කෙලින්ම කියනවා මේ රට බෙදන්නෙත් නැහැ, මේ රට එහෙම බෞද්ධාගම නැති කරන්නෙත් නැහැ, හැම කෙනාටම සහයෝගයෙන් ජීවත් වෙන පුළුවන් තත්ත්වයට පත් කරන බවට. ඉතින් අනිත් අය බොරු කියනවා. ඒ බොරු ස්වභාවය අපිට දැක ගන්න පුළුවන් වේදිකාව ඔය තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන තුල. ඒ නිසා යම් ආකාරයකින් හැම කෙනාටම ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන බලන්න පුළුවන්, අපේක්ෂකයන්ගේ කතා අහන්නට පුළුවන්. මේක නොබෙදුණු රටක්. හැම කෙනාටම සහයෝගයෙන් කටයුතු කරන්නට ශක්තිය තියෙන හැම කෙනාම පොදු ජනතාව. අපි කවුරුත් බස් එකේ යනකොට මුණ ගැහෙනවා, කාර්යාලයේදී මුණ ගැහෙනවා, පාසලේදී මුණ ගැහෙනවා, මගතටේදී මුණ ගැහෙනවා. දේශපාලකයන් අපිට ඔහොම මුණ ගැහෙන්නේ නැහැ. ඒක නිසා අපි අතර සහයෝගය සමගිය තබා ගන්නට කටයුතු කරමු. එහෙම හිතලා අනාගතයේ ගැන දැකලා කටයුතු කරන්නට ඔබ හැමදෙනාටම ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ප්‍රාර්ථනාවත් ඒකයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අප මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ අද වන විට ලංකාවේ පැන්නගී තිබෙන බරපතලම ප්‍රශ්නයක් වූ ව්‍යස්ථාවේ ඇතුළත් 13 වෙනි වගන්තිය බලය ක්‍රියාත්මක කලින් උතුරු නැගෙනහිරට ස්වයන් පාලන අයිතිය ලබා දෙනවා කියලා ඡන්ද අපේක්ෂාවෙන් කරන ප්‍රකාශනයන්ට විරෝධය දැක්වීමත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට තමයි අපි මේ සංවිධානයේ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපේ රටේ පළාත් සභා පිහිටවල එක්තරා විදිහක බලය විමධ්‍යගත කළා. බලය ඒ පළාතට ලබා දීලා දැන් තියෙන්නේ. අපි දැක්ක පහුගිය කාලය තුළ උතුරු පළාතේ පළාත් සභාවේ මහමැතිවරය වශයෙන් පත්වුණු විග්‍රේෂන් මහත්මා කුමන ආකාරයේද හැසිරුණේ කියන එක අපි දැක්කා.
එයාට ආණ්ඩුකාරවරයෝගේ යටතේ යම් බලයක් පැවරල තිබුණත් ඒ බලය උපරිමයෙන් ප්‍රයෝජන අරගෙන ඊටත් ඉහළට ගිහිල්ල කටයුතු කරන්න බවක් අපි දැක්කා. එහෙමනම් මේ පළාත් පාලන ආයතන පළාත් සභාවට බලය විමත් ගත කළා. පොලිස් බලතල, ඉඩම් බලතල, තවත් ඒ මධ්‍යම රජයේ තවාගත යුතු බලතල පවරා දුන්නොත් අපේ රට කුමක් වේද කියන එක අපි හිතන්න ඕන. එතකොට මේක රට කෑලි කෑලියට බෙදිලා බලය තියෙන සභාවන් විසින් ලෝකේ ඒ ජාතීන්ට හිතවත් අය ඉන්න පළාත්වලින් එයට ආධාර අරගෙන එයට අවශ්‍ය කරන විදියට ඒ පළාත් සභාව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඒ විට මොකද වෙන්නේ? රටේ සමතුලිතභාවය නැති වෙලා ගිහිල්ලා අසමගිය ගොඩනැගිලා නැවත වරක් අර අවුරුදු 30 අවුරුද්දක් පැවතුණු මහා යුද්ධය මේ රට තුළ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. නිසා මේ මධ්‍යම රජයේ තබාගත යුතු බලයක් ප්‍රාදේශීය වශයෙන් බලය පැවරනවා කියන්නේ බොහොම භයානක දෙයක්. ඉල්ලගෙන කනවා කියන කතාවක් කියලා තියෙනවා, ඒ වගේ දෙයක් තමයි අන්තිමට වෙන්නේ. නිසා මේක බරපතලතාවය දේශපාලඥයන්ට තේරෙන්නේ නැහැ දැනට. මොකද ඒ ගැටේගේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ ජයග්‍රහණය. ජයග්‍රහණය කරන්නට බලය නෙවෙයි ඕනම දෙයක් විමතගත කරාවි. සමහර දේශපාලඥයෝ තමන් ගෙදර ඉන්න බිරිඳ වුණත් විමතගත කරලා බලය ගනීවි. ඒක අහන දෙයක් නැහැ. ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ ක්‍රියාත්මක වීම, ඔවුන් කියන දේවල් දිහා බැලුවම ඔවුන් තමන්ගේ ගෙදර ඉන්න බිරිඳ දුව වුණත් විමතගත කරලා ඔවුන් බලය ලබා ගැනීම කෑදරකමක් තියෙනවා. නිසා එහෙම නොවන අපේක්ෂක කීප දෙනා ඉන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපේ රට අවුරුදු 2500 ගානට අධික කාලයක් මුළුල්ලේම මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් කියන හැම ජාතියක්ම ජීවත් වුණා. උතුරු කරේ මිනිසාට දකුණටත්, දකුණේ මිනිසාට උතුරටත් යන පුළුවන්කම තියෙනවා. පේදුරු දුරුවේ සිට දෙවුන් දුරුවේ දක්වාම මිනිස්සුන්ට නිදහසේ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට පේදුරු දුරුවේ ඉන්න මිනිස්සයාට දෙවුන් දුරුවට යනකොට වෙන විදිහේ වීසා එකක් ගන්න වුණොත්, ඒ වගේම දෙවුන් දුරුවේ ඉන්න මිනිස්සයාට පේදුරු දුරුවේ යනකොට වෙන වීසා එකක් ගන්න වුණොත් මොකද මේ රටට වෙන්නේ? නිසා මේක මොහ බරපතල තත්ත්වයක්. නිසා මේක ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ට දැනට බරපතල නොවුන්ට අනාගතයේ කවදාකවත් බරපතල වෙනව. ඔක තේරුම් ගන්නකොට මේ රටේ දේශපාලනඥයන්ට, නායකයන්ට රට තුළ යම් යම් නීති පනවනකොට ඒ නීතිවල තියෙන බරපතලතාවය තේරුම් ගන්නකොට කාලය ගිහිල්ලා ඉවරයි. නිසා මේක මේ රටේ ජනතාව හොඳින් තේරුම් අරගෙන තමන්ගේ ඡන්දය මේ ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය බෙදෙන්න ඕනේ රට නොබෙදෙන නායකයෙකුට. රට බෙදෙන රටේ කෑලි කෑලියට කඩන්නට උත්සාහ කරන, රටේ ඒකීයභාවය විනාශ කරන අපේක්ෂකයන්ගේ පැත්තට යනවද? එහෙම නැත්නම් ඒකීයභාවය සුරකින, රට නොබෙදෙන බලය, ඉඩම් බලය, පොලිස් බලය ඒ ප්‍රාන්තවලට නොදෙන නායකයෙක් තෝරා ගන්නවද කියන එක බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන දෙයක්. නිසා මේක හොඳින් තේරුම් ගත ජනතාව මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න ඉදිරිපත් වේ කියලා අපි අපේක්ෂා කරනවා. නිසා බුද්ධිමත් භික්ෂුන් වහන්සේලා කල්පනා කරන්නත් ඕන. සමහර භික්ෂුන් වහන්සේලාටත් ශාසනයවත්, ඒ වගේ මේ ජාතියවත් කියන මේ දෙකටම වඩා සමහර භික්ෂුන් වහන්සේලාට ලොකු වෙලා තියෙන්නේ, විශාල වෙලා තියෙන්නේ එක එක පක්ෂවල නායකයෝගේ සරණ පමණයි. නිසා එසේ නොවේවා. එසේ නොවි මේ රටේ ඒකීය භාවය සුරකින තත්ත්වයට ගෙනෙන්න ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් ඉහන වෙනවා. මම පූජ්‍ය අකුරැස්සේ අරිය සාගර හිමි. නාමල් රාජවක්ස මහතා ජනාධිපති කරන්නේ නාමල්. ඔව්, මේ රටේ බලය බෙදන්නේ නැති නායකයෙක්නේ. මොකද එයා
අපේ ඉලක්කේ වෙන්නේ මේ රට නොබෙදෙන නායකයෙක්. ඒ නොබෙදෙන තත්ත්වයෙන් පත් වෙලා ඉන්න නායකයන් අතර නාමල් රාජපක්ෂ මහත්තය ඉදිරියෙන් ඉන්න කෙනෙක්. කෙලින් කතා කරනවා. හැංගි හොරා නෑ. අරයාගේ ඡන්දේ මෙයාගේ ඡන්දේ බලාපොරොත්තුවෙන් කතා කරන්නේ නෑනේ. නිසා බුද්ධිමත්ව හිතනවා නම් එයාට තමයි ඡන්ද දෙන්න ඕනේ. හැබැයි සමාජයේ මතයක් තියෙන නාමල් දේවීට බෑ යා පොඩි එයාට තාම තේරෙන්නේ නෑ. එහෙම කතාවක් සමාජ ඒක පොඩි ලොකුද කියලා කාරණා නෑ. මාළු මිරිස් කරලා මෙතරම් විශාලයි, කොච්චි කරලා පොඩි, කොච්චි කරලා හැපුවම හපන්න පුළුවන්ද? මාළු මිරිස් කරලා හපන්න පුළුවන්. නිසා කොච්චි කරලා කියන එක සරයි. සා නාමල් කියන්නේ පොඩි කියලා වයස අඩුයි කියලා හිතන්න එපා. ලෝකේ ගත්තට පස්සේ කොයිතරම් නායකයෝ ඉන්නවද මේ අවුරුදු 38 39 40 වෙච්ච අය. ඒ අය ලස්සන රටවල් කරගෙන යන්නේ. දොර ආදරනේ දැන් අපිට අවවාදින සඳහන් කරන දැන් පරිණතභාවයක් තියෙනවනේ. ඔහු ගැන මුළු සමාජයේ විද මත තියෙනවා, මත සහ ප්‍රකාශ තියෙනවා. මේ දැන් මේ පෞගේකාර රට ගිනිච්චා වගේ ඔහුට රට ගොඩ දාන්න හැකියාවක් තියෙනව නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයට පරිණත බව තියෙනවා. මොකද එයා 1977 දේශපාලනට ආපු කෙනෙක්. එතකොට ඇවිල්ලා එයා දවල් පත්‍රිකාව ගෙනල්ලා මොකද මේ රටේ කළේ? ඒ වගේම බටලන්ද වදගාගාරය ඇති කළ මොනවද කළේ? එයාගේ පරිණත භාවය. එතකොට එයා යහපාලන කාලේ මේ රටේ මොනවද කළේ කියන එක මේ රටේ බුද්ධිමත් මිනිස්සු දන්නවා. මොකද එයාට පහුගිය අරගලේ වෙලාවේ වැඩිපුර පිරිස යාගේ පිරිස තමයි යොදවලා අරගලේ කූඩ අරන් ගහන හිටියා කියන එක බොහෝ දිනා දැන් කියනවා. මොකද අරගලේ හිටපු අයම දැන් කියවන්නේ, අරගලේ හිටපු අයම එක එක පැතිවල බෙදිලා ඉන්නේ. බෙදිලා එයා එක දැන් කියනවනේ මේ 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 විදිහට අරගලේ වුණේ කියලා. නිසා ඒ වෙලාවේ මෙයාට දුන්නා මේක කරගෙන යන්න. එතකොට එයාට කරගෙන යන්න මේක අපි අර අපේ පැරණි ගමේ කියමනක් තියෝනේ. අකුණු කොටලා වහිනකොට මොකද කරන්නේ අපි? අපි දානෝ යකඩ කෑල්ලක් හරි අලංගු හරි එළියට දානෝ. එළියට දාලා ඒකෙන් අකුණ ඒ පැත්තට යවනවා. යවල දාන්න. එතකොට අකුණ වැහැලා ඉවරලා අකුණු කාලේ වුණා පස්සේ යකඩ කෑල්ල තියාගෙන අපි මිදවද? මේක තමයි අකුණ ගත්තේ අපි මිදින්න එක කොයන මුල්ලකින් තියෙනවා. එච්චර කරන්නේ. සම්පත් විකුණන දේශීයත්වයක් නැති, දේශීයත්වයක් නැති ආගම ධර්මයට ලැදියාවක් නැති පුජ්‍යලෙක් ගේ අපිත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න බෑ කොහොමවත්. යම් කිසි වෙනෙක් එහෙම ඇති කරගන නම් ඒගොල්ලෝ පටු පරමාර්ථික තමයි ඇති කරගන්නේ. එහෙමනම් හඳුරනේ පොඩේ හඳුරනේ. එහෙමනම් දැන් අපි දන්නවා මේ සංවර්ධනය පැත්තෙන් ගෝඩායි මහත්තය කරා කියලා ගෝඩායි මහත්තය පසුගිය ජනාධිපතිවරණේ ඡන්දය දුන්නා. එතකොට දැන් එතුමා ෆේල් වෙලා කාට හරි බාර ගන්නවා. ඒ බාර ගන්න වෙලාවේ මේ ගෝඩායි මහත්තය තිබුණා. ඉතින් මේ නාමල් රාජපක්ෂ මහත්තය දෙන්න ගෝඨාභය මහත්තය මෙරටේ සංවර්ධනයක් කළා, නගර ලස්සන කරා, නිවාසිදි කියලා කිව මූලිකත්වගෙන කටයුතු කරේ කවුරුවක් නැහැ කියන්න බෑ. ඒක ඕන තරම් තියෙනවා. මතක තියාගන්න ගෝඨාභය මහත්තයා රුවන්වැලි සෑ බිමේදී දියුරුම් දෙනකොටම මේ රටේ ඇති කළා ඔහුට විරුද්ධව යටි කුමන්ත්‍රණ එන්ජිඔ කාර්යෝ, ඒ වගේම තානාධිපති කාර්යාල. මොකද ඔහු කිව්ව ප්‍රකාශනයක් අපි එවලම කිව්වා සුවන්ගෙට සෑ ළඟ ඉඳගෙන මේ ප්‍රකාශනය තුලින් තමයි අපිට ගහන්න කියලාම කිව්වා. ඔය කිව්වා මේ රටේ බහුතර බෞද්ධ ඡන්දයෙන් තමයි මම ජනාධිපති වුණේ කියලා කිව්වා. බහුතර බෞද්ධ ඡන්දයෙන් ජනාධිපති වුණා කියලා කියපු ගාම දැනග මොකද්ද? ඒ අය සූදානම් වුණා මූට ගහන්න ඕන කියලා සූදානම් වෙලා තමයි ජනාධිපති මේ තානාධිපති කාර්යාල, එන්ජිඔ සංවිධානය, රාජ්‍ය නෝන මේ ආගමික සංවිධාන මේ එකතු වෙලා තමයි කරේ. නැතුව මේ කොවිඩ් ප්‍රසංගතය තුළින් රටට ඇති වූ මහා විනාශය එතුමා හොඳට බැලන්ස් කළා. එතුමා ඒක කොවිඩ් එකට ඉන්ජෙක්ෂන් එක ගෙනත් දීලා ඒ හැමදේම කළා. කරනකොට රැල්ලක් ඇති කළා සෝෂල් මීඩියා වලින්. එහෙම ඇති කළා මොකද්ද? අපිට ඕනේ පයිසරෙන් නැත විතරයි, අනිත් එක හරි නෑ. අර රට යනකොට මේ එන්නත ගහන්න ඕනේ, මේ රටේ මේ එන්නත හොඳයි, ඉතාලියට මේක ඕනේ, ඇමරිකාවට මේක ඕනේ, එංගලන්තයට මේක ඕනේ කියලා මතයක් ගොඩනගලා
ඒක පවා කඩකප්පල කරා. එක හිතන්න එපා මේ සාමාන්‍ය මිසු කලා කියලා. මේ ගමේ ගොඩ ඉන්න මිසු කලා නෙවේ. නිසා එහෙම කරලා තමයි ගොටායි මහත්තයර මේ රැල්ලක් ඇති කළේ මේ එලවාදාන්ට. ඒකනේ අහන්නේ මං කියන්නේ ගෝඨා මහත්තයා පීල්ච් වෙලා එයාට බෑ කියලා තීරණය කරාට පස්සේ එයා විද අයට ආරාධනා කර රට බාර ගන්න කියලා. ඔව් ඔබ කියන්නේ නාමල්ට දුන්නේ නාමල්ට දුන්නේ නැත්තේ කියලා නේ අහන්නේ. නෑ 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 නාමල් එතකොට මේ ඉන්න කෙනා හැටියට එතන ඒ අවස්ථාවකට දෙන්න බෑ. මොකද ඒ අවස්ථාවේ අරගලකාරයන්ගේ ඉලක්කය වුණේ මේ රාජපක්ෂේපා කියන්නේ. එතකොට තව රාජපක්ෂ කෙනෙක් පත් කරනනම් එහෙමනම් ඊට වඩා හොඳ හිටියනේ මේ කවුද චමල් රාජපක්ෂ. එයාට දෙන්න පුළුවන්නේ. ඉතින් මේක සමාජයේ එක්තරා කොටසක්. මොකද 69 ලක්ෂය නෙමෙයි. තව හිටිය සජිත් ප්‍රේමදාස මහත්තයා චන්ද දීපු කට්ටිය හිටියා. ජීවීපික චන්ද දීපු හිටි කට්ටිය හිටියා. තවත් නිරාගමික කියන කොටසක් හිටියා. ඒ අයගේ ඒ ඉලක්කය තිබුණේ නාමල්ටවත් එහෙම නැත්නම් මේ රාජපක්ෂකට අරන් දීම නෙමෙයි. මේක රාජපක්ෂලාගෙන් ගලවන රාජපක්ෂලා වෛරයක් තිබුණේ. මේ රටේ රාජපක්ෂලා වැඩක් කරපු නිසා රාජපක්ෂලත් එක පුදුම වෛරයක් තිබුණේ. බලලා මතක තියාගන්න 77 වෙනකොට බණ්ඩාරනායක වෛරයක් ඇති කරා. බණ්ඩාරනායක වෛරයක් ඇති කරලි වල තමයි 77 සිනමා බණ්ඩාරනායක මහත්මිය ආසනට බැස්සුවේ. නැවත හමුවනේ මේ නාමල් රාජපක්ෂ මහත්තයා බලයට ආවොත් ඒක නැවත නෑ. එහෙම කියන්න එපා. හැමදාම න්‍යායෙන් කදාවේ හයි වලාවේ කියලා කියනවා. ඒ නිසා එහෙම කියන්න එපා. මොකද දැන් නාමල් රාජපක්ෂත් යංගසි පාඩම් ඉගෙනගෙන තියෙනවා. අධ්‍යක්ෂින් ලබාගෙන තියෙන අරගලයයි හැමදාමත් එක්ක එයාට ඒ මහජන කැමැත්තෙන් බලයට එන එකයි බලය පවරන එකයි දෙකක්නේ. බලය පවරන එකයි දෙකක්. ඒ නිසා මහජන කැමැත්තෙන් ආවට පස්සේ එයාට යංගසි ලෝකයේ තුල යංගකත් තියෙනවා. ඒ නිසා එතන ඍජුක වෙනස මේ වෙනසක් තියෙනවා. අන්දරෝ කියන්නේ දැන් රටේ තිබුණ ගින්න රනිල් මහත්තයා නිවලා තිනවා. ඒ නිවලා තිනවා දැන් රනිල් මහත්තයා එපා රාජපක්ෂවරු නැවත නෑ. රනිල් මහත්තයා නියපු ගින්නක් නෙවෙයි මේක තියෙන්නේ. මතක තියාගන්න රනිල් මහත්තයා කරේ ගෝඨා මහත්තයලා ගෙනල්ලා තිබිච්ච ටික කණ එක විතරනේ කරන්නේ තාම. තාම එක සත පහක් මේ ණය ගෙව්වද? IMC මොකද සල්ලිව ගත්තේ මේ කීයද ගත්තේ? ඉන්දියාවට ගිහින් බැසිල් රාජපක්ෂ මහත්තයා කතා කරලා ගෙනාපු ඒ ටිකෙන්නේ තෙල් ටික අර මේ ඔක්කොම කරලා ගත්තේ. අරගෙන තමයිනේ මේක රටේ වැඩ කරගෙන ගියේ. ඒ මේ අර මම අර කිව්වාගේ මේ අර ඒ වෙලට පිළිම දෙයක් කළා මිස නැතුව මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විශ්වකර්මයෙක් නෙවෙයි. එහෙමනම් විශ්වකර්මයාට යහපාලන කාලේ කළන් තිබුණ අරු පහක් එයාට සම්පූර්ණ බලය තිබුණනේ. එයාට මේ මන්ත්‍රීවරු හිටියා 100 ගානක් හිටියා. ඒ වෙලාව හොඳට කරන්න තිබුණේ. එහෙමනම් එහෙම පුළුවන් කද දෙන්න. මොකද මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නිකම් මේ පඹයක් වගේ නේ හිටියේ. එයා දන්නේ උදේ එළියනකොට පත්‍රෙන් දන්නේ. ඔබ වහන්සේ මේ වෙනුවට මහා පොළොවේ ක්‍රියාත්මක වෙන ජනරැල්ල කොහොමද දකින්න විශේෂයෙන්ම ජාතික ජන බල වේගයට විශාල කීලා මේ සමාජගත කරමින් සිටිනවා. ඒගොල්ලන්ට බලයක් තියෙනවා. බලය ගත්තොත් ඒගොල්ලෝ මොනවද කරන්නේ? ධනය ඇස්විටි මත අහන්නේ. මෙහෙමනේ අපේ මහත්තය ඕනෑම පක්ෂයක් අපේ සරත් පොන්සේක මහත්තයෙක් කියන්නේ මට නේ ජන බලය තියෙන්නේ කියලා. සරත් පොන්සේක මහත්තයෙක් කියනවා මට තමයි බලතල ජන බලය තියෙන්නේ කියලා කියනවනේ. ඕන මිනිහ මේ චන්දිල මිනිහ කියන්නේ නැහැනේ මට ජන බලයක් නැහැ කියලා. කවුද කියන්නේ? ඔබතුමා චන්දිල වුණා නම් ඔබතුමා කවදාවත් කියනවද? කියන්නේ නැහැ. ඒක ස්වභාවයක්. ඒක ස්වභාවයක්. ඔබතුමා හිතන්නේ ජාතික ජන බලවේග කියන පාර්ලිමේන්තුවට එන්න සුදුසුද නැද්ද ඔබ වහන්සේ? මගේ නම් ඉලක්කය සුදුසු නැහැ. මේ රටේ ඔවුන්ගේ කතා කරන විලාසය බලන් කොද ලාල්කාන්ත මහත්මයා කියන දේ, ඊට පස්සේ හඳුන්නේති මහත්මයා කියන දේ, අනුර කුමාර මහත්මයා කියන දේ අතර ගත්තම් කොයිතරම් පරස්පර බවක් තියෙන එකී බායි එක මතයක නැහනේ. ලාල්කාන්ත මහත්තයා කියනවා මේ රට පෙරහැරක් කරාම ඒ පෙරහැරට මෙහෙම අයක් ගෙනවට කමන්නේ නැහැ කියලා. එතකොට හඳුන්නේති මහත්තයා කියනවා මේ අයවැය මොකද මේ රටේ ණය පිහවන්න පුළුවන්, රට සංවර්ධනය කරන්න පුළුවන් මොනවින්ද මේ දේපල විකුණලා හරි තියෙන මිනිස්සුන්ගේ අරගෙන හරි සල්ලි අරගෙන හරි එහෙම නැත්නම් ඉල්ලගෙන හරි කරන්න පුළුවන් කියලා. එයාට මේ ටෙලිෆෝන් එකෙන් යාළුවෙක් කිව්වලු මේ කොච්චර දෙන්නම් කියලා. එහෙම මිනිස්සු ඉන්න මේ දෙනවා එයා නමවත් දන්නේ නැතිලු. දන්නේ නැති මිනිස්සු කියනවද?
එතකොට ඒ වගේ විහිළුකාරය වනේ. විහිළුකාරය රට ගියා කියන්නේ තවත් ඉතින් විහිළුවක් වෙනවත් වෙනවා. මම ওই මාතෘකාවට අනුව කතා කරන බුදුදහමට එරෙහි මාලිමා කුමන්තනේ කියලා තමයි උපවාසලාගේ ඔය දැනදකේ තියෙන්නේ. අතම දැන් අපි දකිනවා බුදුදහමට එරෙහිව යම් යම් ප්‍රකාශ මාලිමාවෙන් ප්‍රකාශ කරන යම් යම් මන්ත්‍රීවරියන් කතා කරනවා මේ දලදා පෙරහැරට අයතුන් කියන්නේ. ඒ වගේ එතකොට මේක බෞද්ධ රටක් නොවේ කියන්නේ. දැන් ඒ අතරතුර වහන්සේලා කිව්වාගේ අරගලේ වෙලාවේ ඕමල්ගේ ශෝභිත හාමුදුරුව පවසුවා මේක දැන් සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ කියලා. දැන් එවැනි ප්‍රකාශයකුත් හාමුදුරුවෝ ලොකවත් කළා. එතකොට කාදිනල් වහන්සේගේ මේ මතය උන්වහන්සේ මේ බෞද්ධ දර්ශනයට යට වෙලා මන් දකිනවා උන්වහන්සේ මේ යම්කිසි ප්‍රතිවිරුද්ධ, ඒ කියන්නේ දැන් උන්වහන්සේගේ කැමැත්ත තියෙන්නේ අනුර කුමාර විශ්වනායකට දන් දීලා ඔහුපත් කරන්න. ඒ වත්ත සජීවද. නමුත් දැන් මේක යටි අරමුණ මේ මේ මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා නේද? යම් කිසි මේ කාදිනල් වහන්සේ උනත් තමන්ගේ සීමාව ඉක්මවන සීමාව ඉක්මවලා යම් මේ හැම දෙයකම නිකන් අතපෝන මේකක් මේ සාමාන්‍ය අපේ රටේ බෞද්ධ දර්ශනය බුද්ධහම විනාශ කිරීම සඳහා යම් මෙහෙවරක් යටි මෙවත් අතීතයේ ගතපදි 1815 ඉඳලම මේකේ කුමන්ත්‍රණය කරේ බුද්ධහමත් එක්කනේ. ඒ කියන්නේ රාජපක්ෂවරු බෞද්ධ නොවි බෞද්ධ ආගමට බැන්න නම් එහෙම ඔය එන්ජෝය කාර්ය ඔක්කොම රාජපක්ෂලත් එක්ක. තේරුණාද? සේරමරිකේ යැත්ති කොල්ලත් එක්ක. ඔවුන් හදවතින්ම බෞද්ධයෝ වෙලා කටයුතු කරන එක ප්‍රකාශ කරන නිසා තමයි බොහෝ අය රිදෙන්නේ. හරිද? ඕමල්පේ සෝවිත හාමුදුරුවෝ ඔය මේ අර්ගලයේ වෙලාවේ ඔයම කිව්වයි කියන කතන්දරේ ටීවී වල සමාජ මාධ්‍ය ගියා. මම උන්වහන්සේ ඇහුව පුජ්ජලිකව නෑ ස්ථවිරෝ මම එහෙම නෙවෙයි කිව්වා. මම කතාව සම්පූර්ණ අහන්න ඕනේ කිව්වා. ඒ කෑල්ලක් කපලා තමයි දාන්නේ කියලා කිව්වා. ඒක ගැන මටවත් කියන්න බෑ. මම ඒක කියන්න පුළුවන් නෑ. ඉතින් මම උන්වහන්සේ මේ ඇහුව රැස්වීමක් වෙලා කෙනෙක් මේක ඇහුවා. ඇහුව උන්වහන්සේ කිව්වේ මගේ කතාව අහන්න ඕන මේ කතාව කපලා තමයි දාන්නේ කියලා. ඔය එඩික් කරලා ගත්තට පස්සේ මොන දෙයක් හදන්න පුළුවන් නේද මහත්තයෝ? ඒක එකක්. ඊළඟට බුදුදහමට තමයි ගහන්නේ. මොකද හරය තියෙන තැනට තමයි ගහන්නේ. මොකද පලාගති රුකට තමයි වවුල්ලු එන්නේත් පොළු ගහන්නේත් ඔක්කොම කරන්නේ. ඒවාද බුදුදහම කියන්නේ හරවත් ආගමක්. බුදුදහම කියන්නේ බොහොම ගැඹුරු ධර්මයක් දර්ශනයක් තුළ ක්‍රියාත්මක එකක්. නිසා ඒකට බොහොම අය ගහනවා. මොකද සල්ලි හම්බෙනවනේ. අනිත් එක තමයි මේ බුදුදහමට ගහන්න ගහන්න ඩොලර් එනවා. ඈ එන්ජෝ කාර්යයෙන් සල්ලි හම්බ වෙනවා. අර පහුගිය කාලේ දැක්කනේ අර විශ්වබුද්ධ කියලා. ඔහුගේ ක්‍රියාත්මකනේ මොකද? සල්ලි මත. සල්ලි මත ක්‍රියාත්මකේන. ඒ නිසා ඒව මේ අපි හිතන්න එපා ලංකාව තුලින් විතරක් නෙවෙයි. ලෝකයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයක තුලලා තමයි ඒව කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.